අලුතේ ෆියුෂන් ටොටල් කේ වෙබ් අඩවියට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. සෞඛ්‍ය පාඩමේ තවත් පාඩමක් වෙන අනතුරු වළකම කියන පාඩමේ තියෙන ප්‍රශ්නය පිළිබඳව තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අනතුරු වළකම කියන පාඩමේ අනතුරු වර්ග බාහිර හා අභ්‍යන්තර විදියට අනතුරු වර්ග දෙකක් සිද්ධ වෙනවා. බාහිර කියලා කියන්නේ කැපීම් සීරීම් වගේ දේවල්. අභ්‍යන්තර කියලා කියන්නේ අපේ ශරීර අභ්‍යන්තරයෙන් සිදුවන අස්ථිවලට, පේශිවලට, සන්ධිවලට සිදුවන අනතුරු. ඔයාලගෙන් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ විෂ ශරීරගත වීමකදී ක්‍රියා කළ යුතු ආකාරය ඔයාලගෙන් අහනවා. විෂක් ශරීරගත වුණාම කොහොමද ක්‍රියා කරන්න ඕනි? මේ විෂ අම්ලයක් හරි භෂ්මයක් හරි නම් අම්ලයක් වැනි දෙයක් ශරීරගත වීමකදී ශරීරගත වීමකදී කොයි වෙලාවකවත් අපි අදාල් පුද්ගලයාට වමනය කරවන්න හොඳ නැහැ. මොකද නැවත ආමාශයේ ඉඳලා මේ අපේ මුඛයෙන් මේ දේවල් එළියට එනකන් මේ මුළු පද්ධතියම නැවත ආපහු මේ අම්ලයට පිච්චෙන්න පුළුවන්, පිලිස්සෙන්න පුළුවන්. ඒ නිසා මේ අපි කරන්නේ ගත වීමකදී උණු වතුර ටික ටික බීමට දීමු. ඒ වගේම වහාම රෝහලක් කරා රැගෙන යන්න ඕනේ. ඒ වගේම පිලිසිම් නොකර නොවන සාමාන්‍ය වසක් ගිලලක් තියෙනවා නම් ඒ කෙනාව පිලිසීමක් සිදු නොවන වසක් ශරීරගත වීමකදී අපි අදාල් පුද්ගලයාට කියලා වමනය කරනවා. වමනය කරනවා ඊළඟ ඒ වගේම අපි ශරීරගත වුණු වස සහිත ඇඳුම් අපි ඉවත් කරනවා. ඇඳුම් ඉවත් කිරීමක් කරනවා. ඊළඟට දියර වර්ග පානයට දෙනවා වමනය දැම්මට පස්සේ. ඒ වගේම තමයි මේ දෙකේදීම අවසානයේදී රෝහලක් කරා රැගෙන යන්න ඕනේ. රැගෙන යාම. මේකෙම දරුවනේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රථමාධාර පෙට්ටියක තියෙන්න ඕනි දේවල් මොනවද කියලා. ප්‍රථමාධාර පෙට්ටියක තියෙන්න ඕනි දේවල් තමයි දැල් වලින් නැත්නම් දැල් රෙදි වලින් නිම වූ වෙලුම් පටි. ඒ වගේම දැල් නොකල රෙදි තියෙන්න ඕනේ. ඒ වගේම දැල් සහිත රෙදි තියෙන්න ඕනේ. ඒ වගේම ප්ලාස්ටර් තියෙන්න ඕනේ. ඒ වගේම විෂ බීජනාශක, පැරසිටමෝල්, විදුලි පන්දමක්, කතුරක් තියෙන්න ඕනේ. ඒ වගේම පෑනක්, කොළයක්, අත්වැසුම්, ජීවනී, මේ වගේ දේවල් ප්‍රථමාධාර පෙට්ටියක ඇතුළත් වෙන්න ඕනේ. ප්‍රථමාධාර ගැන මම තවදුරටත් චූටි පැහැදිලි කිරීමක් කරන්න. ප්‍රථමාධාර දෙන කෙනෙක්ට තියෙන්න ඕනේ ගුණාංග කීපයක් තියෙනවා දරුවනේ. පළමුවෙන්ම ප්‍රථමාධාර පිළිබඳ නිසි දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම එයා කලබල නොවී ඉන්න ඕනේ. විශ්ලිවන්ත වෙන්න ඕනේ. ඊළඟට නායකත්වය අරගෙන කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි උත්සාහය නොහැරීම නැත්නම් නොපසුබට්නා උස්නාය තියෙන්න ඕනේ. ඒ වගේම තමයි යමක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්න ඕනේ තව කෙනෙකුටම පදුනේ කියන දේ. ඊළඟට ස්ථානෝචිත ප්‍රඥාව තියෙන්න ඕනේ. ඊළඟට ඒ වගේම තමයි සානුකම්පිත බව. මේ දේවල් තියෙන්න ඕනේ ප්‍රථමාධාර දෙන කෙනෙක්ගේ තියෙන්න ඕනේ ගුණාංග. ඉතින් දරුවනේ සාමාන්‍ය අනතුරු වළකම කියන පාඩමේ මෙන්න මේ වගේ දේවල් කෙටි ප්‍රශ්න තමයි ගොඩක් වෙලාවට අහන්නේ. කෙටියෙන් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න. ඉතින් තවත් දවසක අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ආරාධනා කරනවා ඔයාලට tuition.lk වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වෙලා ඉන්න කියලා.